പപ്പാളി കോമത വേദ ഒന്ന് അനിവാര്യം. මහිතල පිළිතාමත්ම පහසු ඉලක්කයක් තියෙන අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා දෙරිස්තාවරයක අපි ඉන්නවා. ඒ කියන්නේ මැතිවරණ සඳහා මේක මානසිකත්වය හදා ගැනීමක්ද? මැතිවරණය සඳහා විතරක් නෙමෙයි රටේ කොවිඩ් 19 අර්බුදය වගේම ලෝකාර්ථික අර්බුදයත් එක්ක රටේ ඇතිවෙච්ච යම්කිසි ආර්ථික අවපතක් එක්ක ඇතිලා තියෙන දේශපාලන තීරණාත්මක තත්ත්වය මේ තත්ත්වය සාමාන්‍යකරණය කරන්න මම හිතන්නේ ජනතාව ක්‍රීඩාවට සහ අනෙකුත් ක්‍රියාකාරකම් වලට වැඩි යොමු වෙන්න උනා. ඒ සඳහා තමයි අපි පක්ෂ මුලස්ථානයේ හැටියට පක්ෂ මුලස්ථානයේ කණ්ඩායම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ කටයුතු සඳහා සූදානම් කරලා තියෙනවා. ඔබතුමාලා ඕන දෙයකට සූදානම්. ජය කොහොමද? දැන් කොහොමද ක්‍රීඩා කරද්දි මොන වගේද දැනුනේ හැඟීම මොන බෝලා ගහද්දි දැනෙන දැනීම එහෙම ඉරිම දැනුණා. දැන් කොහොමද මේ දැන් ඉදිරි වැඩ කටයුතු කොහොමද ඔබතුමාලා? දැන් ජනතාව මොන වගේ දෙයක් කියයිද මෙහෙම මාලිමේන්තු මන්ත්‍රීවරු ක්‍රීඩා කරද්දි? ජනතාව යම්කිසි අපහසුතාවයකින් ඉන්නේ ඒක අපි පිළිගත යුතු කාරණයක්. ඒ නිසා අපි රටේ ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳව ලෝකයේ ඇතිවෙච්ච තත්ත්වය පිළිබඳව අපි තාමත්ම විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ජනතාව සාමාන්‍යකරණය කරන්න අවශ්‍ය කරන සියලු කටයුතු සූදානම් කරනවා. මේ විදිහේ ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතාමත්ම ශක්තිමත් වෙමින් ආර්ථිකයේ ශක්තිමත් වෙමින් තියෙනවා. ඒ වගේම බදු බරත් එක්ක හිරවිච්ච ජනතාවට යම්කිසි සහනයක් ලබා දෙන්නට වැඩපිළිවෙලක් සූදානම් කරමින් තමයි අපි ඉන්නේ. දැන් මේ IMF එකෙන් තව අඩු බිල අඩු වෙයිද? ඩොලර එක දැන් බහගෙන බහගෙන කොහොමද සහන ලැබෙන්නේ නේද? IMF එකත් එක්ක ලොකු සහන ප්‍රමාණයක් ජනතාවට දෙන්න පුළුවන් ඒ කියලා අපි විශ්වාස කරනවා. ඔබතුමාලා දැන් මහින්ද මහත්තයාත් හම්බුණා. මොකද එතුමා කියන්නේ උපදෙස් කොහොමද? හේතුව ඉදින් ජය පරාජය සියලු දේත් එක්ක බොහොම ඉතාමත්ම දක්ෂව කටයුතු කරන නායකයෙක්. ඒ නිසා ඔහුට ජය පරාජය සියල්ල හුරුයි. ඒ නිසා අපි අපිට මතකයි 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා පරාජයට පත් වෙද්දී සමහරය හිතුවා රාජපක්ෂරුන්ගේ දේශපාලන ඉවරයි කියලා. හැබැයි පරාජයට පත් වෙලා ඉතාමත්ම කෙටි කාලයක් තුළ ජනතාව බස්ස අරගෙන ගිහිලා වට කරලා නැවත වතාවක් රාජපක්ෂරු ඉල්ලුවා. ඒ නිසා පහුගිය මේ නම වෙනිදා අරගලයත් එක්ක ජනතාව විශ්වාස කෙරුවා. සමහර බංකොලොත් වෙච්ච දේශපාලන පක්ෂ විශ්වාස කෙරුවා නැවත වතාවක් පොහොට්ටුවට හෝ රාජපක්ෂරුන්ට අනාගතයක් නැහැ කියලා. නැවත වතාවක් පක්ෂය සහ ගම ශක්තිමත් වෙමින් පක්ෂයේ කටයුතු ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරමින් අපි ඉස්සරහට යනවා. ජාතික ජනබලවේගයේ පාගමට කඳුළු ගෑස් එක්ස්පයර් වෙච්ච එක ගහුවා කියලා චෝදනා කරනවා. මම ඒ කියන්නේ අසූචි වතුර වලින් ගහුවා කියලා චෝදනා කරනවා. ඒගොල්ලෝ දැන් පැමිණිලි දාගෙන යනවා. එයාලත් ඒ කාලෙදී අපිට ගහලා දිනවනේ නේද? ආණ්ඩුපක්ෂයට විරුද්ධව විපක්ෂයේ පාරට බැස්සහම 18යි අපිට සාමකාමී විරෝධ පවත්වන්න පුළුවන්කම තියෙනවා. ජනතාවට අවහිරයක් වුණොත් මාර්ග බාධක ඇති වුණොත් පොලිසියත් එක්ක අර්බුද ඇති කරගත්තොත් ස්ථිර වශයෙන්ම කඳුළු ගෑස් ප්‍රහාරවලට ලක්විය යුතු තියෙනවා. සාමකාමී අපේ රටේ ජනතාව බලන්නේ හිටියේ රටේ ජනතාව බලා හිටිය ආවේ කොහොමද? ඒ නිසා කිසි ගැටලුවක් නැහැ. ආණ්ඩුව ශක්තිමත් කොහොමද? ආණ්ඩුව තව තවත් ශක්තිමත් වෙන්නේ ඉස්සර වෙමින් ඉස්සරහට යනවා කියන එකයි අපිට කියන්න තියෙන්නේ.